මගේ වීඩියෝ චැනල් එකට එකතු වුණා යාලෝ සාදරයෙන් පිළිගන්නවා මමත් ඔයාලට මේ වීඩියෝ එකෙන් කියන්න යන්නේ ඇලිගේටර් ගාර්ලගෙන මම මීට කලින් උත්තර ඇලිගේටර් ගාර්ල ගැන වීඩියෝ එකක් ඒ වීඩියෝ එකත් ඔයාලා බලන්න එතකොට ඔයාලට ඇලිගේටර් ගාර්ලගෙන ඔයාලා හදනවලන් නැත්නම් ඔයාලා ඇලිගේටර් ගාර්ලගෙන ගන්න ඉන්නවනම් ඔයාලට ඇලිගේටර් ගාර්ලගෙන දැනගන්න ඕන දේවල් ගොඩක් මේ වීඩියෝ දෙකෙන් දැනගන්න පුළුවන් ඒක නිසා මේ වීඩියෝ එක බලන්න කලින් ඒ ඇලිගේටර් ගාර් වීඩියෝ එකත් බලලා ඉන්නේ කියනවා ඒ විතර නෙවෙයි මං තව ෆිෂ් වීඩියෝ ගොඩක් දාලා දෙනවා ඒවත් බලන්න ඒවත් ඔයාලා මාළු හදන අයට ගොඩක් වැදගත් වේවි මේ වීඩියෝස් තුත් මේ වීඩියෝ එක බලන්න කලින් ඔයාලා මේ වීඩියෝ එක බලලා හිටියොත් ඔයා ඇලිගේටර් ගාර්ලගෙන ඔයාලට හොඳ දැනුමක් ගන්න පුළුවන් මේ වීඩියෝ දෙකෙන්ම දැන් මේ ඇලිගේටර් ගාර්ලගෙන මම මේ වීඩියෝ එකේදී කලින් වීඩියෝ එකේදී කියන්න බැරි වෙච්ච දේවල් තමයි ගොඩක් මම මේ වීඩියෝ එකේදී කියන්න යන්නේ ඒ දේවල් කියන්න කලින් ඔයාලා මාත් එක්ක ගිහින් මගේ ඇලිගේටර් ගාර්ල බලමු දැන් මේ ඔයාලට පේන්නේ මගේ ඇලිගේටර් ගාර්ල මෙයා මම ගෙනාවේ සෙන්ටිමීටර් 20ක් විතර තියෙන කාලේදී මගෙන් කෙනෙක් අහලා දුන්නේ ඇලිගේටර් ගාර්ල කෙනෙක් ගන්න හිතන් ඉන්නවා කියලා ඒත් එයා වල්ලන්න බැරි වේද එයා මගේ අත කාවිද කියලා අහලා තිබුණා ඇත්තට මේක හොඳ ප්‍රශ්නයක් ඇත්තටම ඔයාලා ඇලිගේටර් ගාර්ල කෙනෙක් ඉන්නවනම් ඒ කියන්නේ ඔයාලට ඇලිගේටර් ගාර්ල කෙනෙක් ඉන්නවනම් නැත්නම් ඔයාලා ගන්න හිතන් ඉන්නවනම් ගොඩක් වෙලාවට ඔයාලා මෙන්න ඇලිගේටර් ගාර්ලෙන් ඔයාලා මිනිදී ගන්න ඉන්නවනම් ඇලිගේටර් ගාර්ලෙන් ඔයාලා ඇලිගේටර් ගාර්ලෙන් හදන්න ආස නම් ඇත්තටම පොඩි ඇලිගේටර් ගාර් කෙනෙක් ගන්නවා නම් හොඳයි මොකද එයාව නිතරම අත ගාලා ඊට පස්සේ අපේ අතට එයාව හුරු කරගන්න පුළුවන් ඔයාලා මේ වීඩියෝ එක බලා ගන්න පුළුවන් මම මගේ ඇලිගේටර් ගාර්ල ඕන තරම් අත ගන්නවා එයා කිසිම ප්‍රශ්නයක් නැහැ මට අත ගන්න දෙයි මට වෙන කෙනෙක් අත ගන්න කිව්වද එයාගේ අත කනවා මගේ ඇලිගේටර් ගාර් ඔයාලට මෙයාලා හදනවා නම් ඔයාලා ලයිව් ෆුඩ් දෙන්න පුළුවන් ඕනනම් ඒක ඉතින් ඔයාලා කැමැත්ත අනුව තමයි මෙයාලා හැම වෙලාවෙම ඇක්ටිව් තියාගන්න ඕනනම් ඒ කියන්නේ මෙයාලා හැම වෙලාවෙම මාළුන්ට ඇටැක් කරනවා මාළු පස්සේ පන්නනවා මාළු කන්න හදනවා ඒ වගේ ඇක්ටිව් විදිහට ඇග්‍රසිව් තියාගන්න ඕනනම් මෙයාලා ලයිව් ෆුඩ් දෙන්න වෙනවා මගේ ගාර් ගෙන පළවෙනි දවස් වලත් මම මගේ ගාර්ට දුන්නේ ලයිව් ෆුඩ් තමයි ඔයාලට මේ ලයිව් ෆුඩ් විදිහට ඇලෙන් හරි ගංගකින් වැවකින් හරි මාළු ගෙනලා දාන්න පුළුවන් ඒකත් ඔයාලා කැමති නම් විතරයි ඒ වගේම මෙයාලව පැලට්ස් කන්න නම් කවදාවත් පුරුදු කරන්න බෑ මොකද මෙයා මස් මාංශ විතරයි කන්නේ ඒ වගේම මෙයාලට ඔක්සිජන් දෙන්න ඕනේ නැහැ ඒ කියන්නේ කෘතිම ශ්වසනයක් දෙන්න ඕනේ නැහැ එයා පම් නැත්තම් ඔක්සිජන් ලෙවල් ෆිල්ටරේෂන් සිස්ටම් වගේ දාලා මෙයාලට ඔක්සිජන් දෙන්න ඕනේ නැහැ ඒ වගේම මෙයා ඉන්න ටැංක් එක ගොඩක් පිරිසිදු වෙන්න ඕන නැහැ මම කලින් වීඩියෝ එකේ කියලා ඇති ඒ ගැන ඔයාලා කලින් වීඩියෝ එක බලන්න ඒ වීඩියෝ එක බලුවම ඔයාලට ගොඩක් දේවල් දැනගනවා මම කලින් වීඩියෝ එකෙන් මේ ගැන කිව්වා කලින් වීඩියෝ එකේදී මම මෙයාලගේ ටෑන්ක් මේට්ස්ලා ගැනත් කිව්වා ඒක නිසා මම මේකේදී ටෑන්ක් මේට්ස්ලා ගැන කියන්නේ නැහැ වීඩියෝ දෙකකින් එකම දේ කියලා වැඩක් නැති නිසා ඔයාලට මේ වීඩියෝ දෙකම බලනකොට පස්සේ හොඳ අවබෝධයක් ගන්න පුළුවන් ඇලිගේටර් ගාර්ල ගැන ඒ වගේම ඔයාගේ ටෑන්ක් එක ගේ ඇතුලේ හරි වීදුරු ටෑන්ක් එක නම් ගේ ඇතුලේ හරි එළිය හරි දෙන වීදුරු ටෑන්ක් එක නම් ඒක පිරිසිදු තියාගන්නවා නම් හොඳයි මොකද වීදුරු ටෑන්ක් එක නම් ඒක විනිවිද පේනවා ඒක දැක්කම නැත්තම් ගොඩක් අයට අප්‍රසන්නයි ජරා වෙලා දෙන ටෑන්ක් එක. ඒ වගේ ටෑන්ක් එක ඇලිගේටර් ගාන්නේ ඔයා ලස්සනට හදනවා නම් ඒ ටෑන්ක් එක හොඳින් පිරිසිදුව තියාගන්න. ඒ වගේම මගෙන් දෙන්නෙක් මහලා තිබුණා මෙයාලාගේ ටෑන්ක් සයිස් ගැන. මෙයාලා පොඩි කාලේ දෙනම් ඔයාලා මෙයාලා ලීටර් 150 200ක් විතර ටෑන්ක් එක හදන්න පුළුවන්. ඒ කියන්නේ මේ මාළුව අඩියක් අඩි එකමාරක් විතර වෙනකන් මෙයාලව ඒ සයිස් ටෑන්ක් එක හදන්න පුළුවන්. ඒ වුණාට මෙයා ලොකු වෙනකොට මෙයාට ගොඩක් ලොකු පොන්ටයක් හදලා දෙන්න වෙනවා සාමාන්‍යයෙන් මොකද මෙයා අඩි 7ක් විතර 7කට ආසන්න ලොකු වෙන නිසා මෙයාලා හදනවා නම් මේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඒ වගේම මෙයාලා හදනවා නම් ගොඩක්ම ලොකු පොන්ටයක් දෙන්න වෙනවා අඩි 10ක් 12ක්වත් දිග අඩි 3ක්වත් ගැඹුරු අඩි 6ක්වත් පළල ටැංකියක් ඕන ඒ වගේම ඔයා වීදුරු පොන්ට් එකක හදනවා නම් මෙයා ඉන්න පොන්ඩ් එකේ වීදුරු අඟලක්වත් ඝන වෙන්න ඕන මොකද මෙයා ඒ වීදුරු වල හයියෙන් වැදුනොත් ඒ වීදුරු බිඳෙන්න පුළුවන් නිසා ඒ වගේම මෙයාලගේ උඩ ඇන්දේ සහ යට ඇන්දේ දත් එකිනෙකට විරුද්ධ දිශාවට තමයි තියෙන්නේ ඒ දත් වල ඒ දත් පිහිටලා තියෙන ආකාරය නිසා මෙයා කටට අහු වෙන මාළුන්ට ලේසියෙන් මෙයා කටින් ගැලවිලා යන්න බැරි විදිහට තමයි මේ දත් හැදිලා තියෙන්නේ ඒ වගේම මෙයාලගේ මේ තල්ල ගොඩක් යටට අදින්න පුළුවන් හරියට රබර් බැලුම් පටලයක් වගේ ගොඩක් යටට අරින්න පුළුවන් ඒ කියන්නේ මෙයාට මෙයාලා කටට ගැළපෙන ප්‍රමාණයට වඩා ටිකක් ලොකු සයිස් එකේ මාළුවෙක් ගිනින එක පහසුවෙන්ම කරන්න පුළුවන් මම මේ වීඩියෝ එකේදී මෙයාලගේ ටෑන්ක්ස් මේස්ලා ගැන කියන්නේ නැහැ මම කලින් කිව්වා ටෑන්ක්ස් මේස්ලා ගැන කියලා වැඩක් නැහැ මම කලින් වීඩියෝ එකේ කිව්ව නිසා මෙයාලගේ ස්කේල්ස් ඔයාලා දැකලා ඇති ඒ කියන්නේ මෙයාලගේ කොරපොතු එකිනෙකට සෙට් වෙලා හරියට
හම වටා තියෙන පොත්තක් වගේ තමයි හැදිලා තියෙන්නේ. මේ ස්කේල්ස් කොටු හැඩයට තමයි තියෙන්නේ. ගොඩක් මාළුන්ගේ රවුම් හැඩයට, අඩ කව හැඩයට තමයි තියෙන්නේ. මෙයාලගේ ස්කේල්ස් කොටු හැඩයට තමයි පිටිලා තියෙන්නේ. මේ ස්කේල්ස් ගොඩක් ශක්තිමත්. මේ ස්කේල්ස් නිසා මෙයාගේ ඇඟට තුවාල වෙන එක තරමක් අවම කරනවා. ඒ ස්කේල්ස් වලට උඩින් තියෙනවා සෙවල තට්ටුවක්. ඒ වගේම මෙයා ඉන්න ටෑන්ක් එක හොදනවා නම්, ඒ කියන්නේ මෙයාව අල්ලන්නේ නැතුව ටෑන්ක් එක හොදනවා නම් හොඳයි. ඒක මාළුවට හානිදායක නිසා පුළුවන් නම් මාසෙකට සැරයක් ටැංකියෙන් කාලක් විතර ජරාව අයින් කරලා වතුරත් එක්ක ටැංකිය පිරිසිදු කරනවා නම් හොඳයි. මම මෙයාලගේ ලෙඩවල් සහ ඒවට ප්‍රතිකාර මේ වීඩියෝ එකේදීම කියන්න හිටියේ. ඒත් මම දන්න ටික ඇරෙන්න තවත් දේවල් හොයාගන්න බැරි වුණා. මේ මාළුව ගැන මම ඉදිරියේදී මෙයාගේ ලෙඩවල් ගැන අනිවාර්යයෙන්ම තවත් වීඩියෝ එකක් දෙන්නම්. මම කරපු ගාර් වීඩියෝ දෙකම ඔයාලට වැදගත් වෙයි. ඒ දෙකම බලන්න. එතකොට ඔයාලා ගාර් කෙනෙක් හදනවා නම්, නැත්නම් ඔයාලා ගාර් කෙනෙක් ගන්න ඉන්නවා නම් හොඳ අවබෝධයක් ගන්න පුළුවන් මේ මාළු ගැන. තාමත් අපි subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම දැම පහල දින රතු පාට subscribe button එක click කරලා අපේ වීඩියෝ channel එකට එකතු වෙන්න. එහෙම එකතු වුණාට පස්සේ ඔයාලට පුළුවන් ලේසියෙන් අපේ වීඩියෝ ඔයාලගේ අත ළඟටම ගෙන්නව ගන්න. ඊළඟ දවසේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.